Parakari Anaturak Sambandin Atarangodaka Sri Lanka Cricket Creedaka Kusal Mendis E. Panadura Mahistra Tadikarinate Idripat Kirimen Anaturava Rupia Lakshi the Hayak Baginu Shari Rapidekak Mata Mudahela Tibenavam Panadura Gorakapala Pradesh the Pasugeda Sakalium Sidunim Manaturin Papadian Gamangat had to have the Putkaleku Jivitak Chet Patela Tibenavam Eva Kematamai Panadur Utra Police Vasame Paranagalpar Hore to do Pradesh the Pasugeda Lima Pahata Pamana Mimanatur Sid the Vela Tibenavam Moratu the city. පානදුර දෙසට ධාවනියුන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පාපැති කරුගේ ගැටි අනතුරට ලක්වෙන ආකාරය CCTV කැමරාවක දැర్శණය වෙලා තිබුණා අනතුර සිදුවන අවස්ථාවේදී ක්‍රිකට් ක්‍රීඩක අවිෂ්ක ප්‍රනාන්දු මහත්මයාද මෝටර රථයේ සිට ඇති බවයි දැනගන්න ලැබුණේ අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැති කරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා ජීවිතක්ෂයට පත් වෙලා තිබුණේ පානදුර උතුර වරකපල ප්‍රදේශයේ පදිංචි At a Hatha have the Sudaru Piek Bavai than a Ganelapune. Okay, Paschat Marana Parichine Pere the Passover away. Panadur Mulika Rohale di Sidukala Tipinavam, Anatur Sambandin Atarangota Gatha. Sri Lanka cricket creed Kusal Mendis Pilbanda Vimasim Sandaha. Sri Lanka cricket Naikam, Dimut Karuna Ratna. Lasit Malingatur creedaka and Pirisak Pasuke Davasaka. Uthra police is Sani with the Pamina Karia Dakaganelapuna. Komanamut police Atarangota path. Sri Lanka cricket creedaka Kusal Mendis Vimatin City at the Parikshaki. සඳහා වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව ඊයේ පෙරවරුදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඔහු ඉදිරිපත් කළා තිබුණා. එෙහිදී අනතුරක් සිදු කළ පලා යෑම, මාරකරි අනතුරක් සිදු කිරීම, රෝගියා රෝහලට රැගෙන නොයෑම සහ පුද්ගලයෙකු මරණයට පත්වීම කියන චෝදනාවන් කුසල් මෙන්ඩිස්ට එල්ල කර තිබුණා. කරුණු විමසා බැලීමෙන් අනතුරු අගතියටපත් පාර්ශවය වෙනුවෙන් රුපියල් මිලියන 1ක වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණයේ සැකකාර කුසල් මෙන්ඩිස්ට නියෝග කරලා තිබුණා. ඒ අනුව ඔහුගේ රියදුරු බලපත්‍රය කාලිකවත් හිටවීමටත් නියෝග කළ අධිකරණය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මුදාහැරලා තිබුණා අධිකරණයේ නියෝග කළ රුපියල් මිලියන 1ක වන්දි මුදලින් ලක්ෂ 2ක මුදලක් සැකකරු විසින් විඳිත පාර්ශවයට ඊයේ දිනෙදිම ලබා දීලා තිබෙනවා කොම නමුත් මේ නඩුව නැවත වතාවක් සැප්තැම්බර් 9 වෙනිදා කැඳවීමට නියමිත බවයි අපිට දැනගන්න ලැබුණේ අපගේ channel එකම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.